හොඳයි පුතේ අපි අද පරිසරය පාඩමකට සූදානම් වෙමු. අලුත් පාඩමක්. මේ පාඩම අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. හතර වසරෙදිත් අපි මේ පාඩම කරා. ඒ වගේම පහ වසරෙදිත් තියෙනවා. මාතෘකාව තමයි අපට කළ හැකි වෙනස්කම්. මාතෘකාව ලියන්න ඕනලා. අපට කළ හැකි වෙනස්කම් ඉතින් මේ මේ පාඩමේදී අපිට ඉතාම වැදගත් දේවල් ටිකක් අපි සාකච්ඡා කරනවා තේරුණාද එතකොට පුතේ ඔයාලා දැන් කරන්නේ මේ ඉගෙන ගන්න එකනේ නේද පාසල් යනවා ඊට පස්සේ आई मत गिदर आते ना वाने निवसे सह पासले सह विनत इधन गाना तेन वाले तमाय वाले वैडी पुरे गैवसे नहीं ये वो तमाय वाले वैडी पुरे कराने इधन गाने दे वाले हरे तब बटा देन अभी मैं पाने में इधन गाने वा मैं इधन गाने कर कोहमद යහපත් විදියට කරන්න. එහෙනම් මේ අපේ නේද ඔයාලගේ චර්යාවක් තියෙනවනේ. මේ චර්යාව කියන්නේ අපි එදිනෙදා ජීවත් වෙන විදිය. නේද? අපේ අපි කියන්නේ මේ අපි වැඩ කරන විදිය. අනේ වැඩ කරන විදිය ඉගෙනුමට සම්බන්ධ කරගන්නේ කොහොමද? ඒක තමයි අපිට මේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි කියන්නේ යහපත් ඉගෙනුම් පරිසරයක් ගොඩනගා ගන්න කොහොමද කියන එක නේද හොඳයි එහෙනම් මේ පාඩම මම හිතුවා ඔයාලට හොඳයි මේ ප්‍රශ්න විදියට කරන එක හොඳයි කියලා මම හිතනවා ඔයාලට මතක ඇති මේ හතර වසරදිත් අපි නේද තුන වසරේ ඉඳලා මේ පාඩම තියෙනවා යහපත් ගුණාංග අපේ ජීවිතයට ඇතුළත් කරගන්නා විදිය තමයි තුන වසරේදී කතා කරන්නේ हतर वसरे यहापात गुणांग विरा पारिसहापात दयाकराने कोहमद खासल नियम बहर कराने कोहमद अंडे पहावसरे इटवाड़ा पोडा वैडीपुर देवाटिका सागच्चा करन होना प्रश्न विद्यता मुलिम මේක ඉස්කෝලේදී කරනවා නම් ලොකු ලොකු දේවල් ටිකක් තියෙනවා කරන්න හොඳද හැබැයි දැන් අපිට කාලය නේද ප්‍රමාණවත් නැති නිසා අපි ප්‍රශ්න විදියට කරමු එහෙමත් හොඳයි හරි මම අහන්නම් ප්‍රශ්නයක් මේකේදී පළවෙනි ප්‍රශ්න ඔයාලා මාතෘකාව කියලා තියෙන්නේ දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා දැන් නේද ශිෂ්‍යත් විභාගයේදී සූදානම් වෙන්නේ නේද ශිෂ්‍යත් විභාගයට තමයි දැන් ඔයාලා සූදානම් වෙන්නේ ඉතින් පුතේ මේ ශිෂ්‍යත් විභාගයට සූදානම් වෙනවා කියන්නේ ඔයාලා යම් යම් දේවල් ටිකක් කරනවනේ මේ දවස්වල නේද පේපර් ලියනවා ඊට පස්සේ විභාගයට අවශ්‍ය කරන නේද පාඩම් වැඩ කරනවා ඊට පස්සේ පාසලෙදිත් එහෙමයි පන්තිවලදිත් එහෙමයි නේද නිවසට ඇවිල්ලා අපි කරන්නේ මේ විභාගයට වුමනා කරන දේවල් ටිකක් තමයි ඔයාලා මේ දවස්වල කරන්නේ විශේෂයෙන්ම මේ මාස කීපය නේද තා මාසයක් එකමාරක් තියෙනවනේ ඉතින් හරි දැන් අපි හිතමු ඔයාලා යම් දෙයක් කරනවනේ නේද හරි මම අහන්නේ මුලින්ම මම අහනවා शिष्यत्वेतम अदाल शिष्यत् विभाग मम सूदानं वेनवद विभागे
කරන දේවල් මේ දැන් කර කර ඉන්න දේවල් මොනවද තවත් දියුණු කර ගන්න ඕන දේවල් මොනවද දැන් මේ මාසේ එකහමාරක් හොඳටම ඇති නේද එතකොට මේ මාසේ එකහමාර හෝ මාස දෙක ඇතුළත තවත් දියුණු කර ගන්න පුළුවන් දේවල් මොනවද කියන එක තමයි මම ඔයාලගෙන් මුලින්ම අහන්නේ නේද ඔව් එහෙනම් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලට කියන්න පුළුවන් මොනවද කතා කරන්න හරි අපි මේ ප්‍රශ්නේ ලියමු නේද ඊට පස්සේ බලමු ඔයාලා දෙන උත්තර හොඳයි අපි මෙහෙම ලියමුකෝ දැන් මේ මේක මම අහන්න හිතන් හිටියේ මේ දැන් ඇත්තටම ඔයාලා මේ දවස්වල වැඩ කරන්නේ නිකන් මොකක් විභාගයක සූදානම් වීමක් නේද විවිධ දේවල් ටිකක් කරනවා ඒ කරන දේවල් ඇත්තටම විභාගයට සූදානම් වීමක්ද නැත්නම් මේක යහපත් විදියට ඒ වැඩ ටික ඔයාල කරනවද කියලා කල්පනා කරන්න. ඇත්තටම මම මේ වැඩ ටික පාඩම් කරන වැඩ මම ඇත්තටම ඒක හරියටම කරනවද? නේද? කාලසටහනකට අනුව මම වැඩ කරනවද? නේ? එතකොට ඒ පාසල් නේද උමනාවෙන් මම මේ දවස් ටිකේ පාසල් වැඩ කරනවාද පේපර් වලට මම ඇත්තටම හරියටම උත්තර ලියනවාද මගේ ඇත්තම උමනාවක් තියනවාද අන්න ඒක කල්පනා කරන්න ඕන. ඔව් මේක ටිකක් ලොකු දෙයක්. හරිද? ඒ කියන්නේ ඔකේ අනිත් පැත්ත කියන්න ගියොත් ඔයාලට නේද අර බණින පැත්තටනේ යන්නේ නේ. එතකොට ඒ පැත්ත නැතුව මම මේ කතා කරන්නේ හොඳ පැත්ත. ඔව් හරි අපි ප්‍රශ්නේ ලියාගන්නමු කොනේද හරි ඔයාලා ප්‍රධාන මාතෘකාව උඩ ලියලානේ තියෙන්නේ ඊට පස්සේ ප්‍රශ්නේ ඔන්න ප්‍රශ්නය යහපත් වෙනස්කම් ඔව් යහපත් වෙනස්කමක් මොනවද සමහර විට මේක ඉතා නේද සරලව කරන්න පුළුවන් දෙයක් මම යහන්නේ දැනටමත් මම කියන්නේ ඔයාලා කරන්නේ නැහැ කියලා ඔයාලා යමක් කරමින් ඉන්නේ හැමෝම නේද යම් යම් මට්ටමකින් අන්නේ දේ තවත් නේද යහපත් විදියට වෙනස් කරගන්නේ කොහොමද කියලා තමයි මම අහන්නේ දැන් අපි හිතමු කෙනෙක් පාන්දර නැගිටලා කවි පාඩම් කරනවා කියලා. නේද? කවි තියෙනවනේ පාඩම් කරන්න ගොඩක්. නේද?
හතර වසර තුන වසර පහ වසර සිංහල කියවීම පොතේ ගොඩක් තියෙන පාඩම් කරගන්න ටිකක් නේද පුතේ අර කවි පන්ති රබන් පද නේද ඊට පස්සේ තේරවිලි කවි ඊට පස්සේ ඔය උපමානේ ඉඟිවැකි ඒවට පිළිතුරු තේරුම් නේද අරුත් පැහැදිලි කිරීම පාඩම අවසානයේ තියෙන්නේ ඊට පස්සේ රස විඳීම කියලා කොටසක් තියෙනවා එතන තියෙනවා කවි නේද ඒව පාඩම් කරන්න ඕන තුන වසරෙත් එහෙමයි මේ හතර වසරෙත් තියෙනවා පහ වසරෙත් තමයි ගොඩක්ම තියෙන්නේ ඉතින් ඒව පාඩම් කරගන්න ඒව මේ අපිට හිතලා උත්තර ලියන්න බෑ ඒව අනිවාර්යයෙන්ම දැන් කවියකට අපිට හිතලා පද දාන්න පුළුවන්ද ඒක ඒතකොට වැරදීනේ නේ ඒව ඒකයි මම කිය පාඩම් කරනවා කියන්නේ අන්න ඒව කටපාඩම් කරගන්න බෑ නේද අන්න ඒක ඒ වැඩේ මම දැන් ඔයාලා යම් තරමකට කරන වෙති මම අහන්නේ ඒක තවත් නේද යහපත් වෙනස්කමක් ඔ මෙතන පාඩ පැන්සල ඉරක් ඇඳ ගන්න යහපත් වෙනස්කමක් කරගන්න කොහොමද සමහර විට පාන්දර නැගිටලා ඒ වැඩේ කරන වෙති මොකද පාන්දර ටිකක් අර පාඩම් කරන දේවල් මතක හිටිනවනේ නේද උදේ පාන්දර අන්න ඒ වගේ ඒක දැන් පාන්දර නැගිටලා ඒක කරනවා නම් ඒක කොහොමද තවත් නේද හොඳ විදියකට හරව ගන්න කාල සටහනකට අනුව උදෑසන පාඩම් කිරීම ඔව් උදෑසන කාල සටහනකට අනුව පාඩම් කිරීම අන්න හොඳයි නේ ඔයලා අපි ඒක ලියමුද එකක් පළවෙනි එක උදෑසන පාඩම් වැඩ කාලසටහනකට අනුව කිරීම උදෑසන දැන් වෙනම කාලසටහනක් හදාගන්න නේද සමහර විට දැන් ඔයාලගේ අර කාලසටහන් වල කාලය දැන් අඩු කරන්න ඕන පුතේ අපි අර වෙනදා නේද පැය දෙකක් විතර සිංහල වලට දාලා තියෙන පැයක් විතර සිංහල එතකොට දැන් සිංහල පොත කියවලා 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 නේද ඕවා පාඩම් කරලා දැන් ඔයාලා හොඳට මතකයි නේද සමහරුන්ට හොඳට මතකයි ඒතර දැන් පැය දෙකක්ම පාඩම් කරන්න දෙයක් නැහැනේ අන්න දැන් කාලය අඩු කරගන්න පුළුවන් එතකොට දැන් මේ පාඩම දිහා බලනකොටම ඒවයි තියෙන දේවල් මතක් වෙන්න ඕන නේ දැන් අපි හිතමු උපමාවල උපමාව දිහා බලනකොටම ඒකේ තේරුම නේද ඔළුවට එන්න ඕන අන්න ඒ වගේ නේද තේරුම්නේ අහන්නේ එතකොට අර අමාරු වචනවල තේරුම නේද නිතරම අර හිතට එන්න ඕනේ බැලුවට පස්සේ එතකොට තමයි අපි කියන්නේ ඒක පාඩම් කරලා කියලා. එහෙම නැත්නම් හෙමින් කියව කියව තවමත් හොයනවා නම් එතන පාඩම් කිරීමක් වෙලා නැහැ. නේද? අරව බලනකොට ටක්ටක් ගාලා ඔළුවට එන්න ඕනා මේක මේකයි මේක මේකයි මේක මේකයි එහෙම එහෙම කියලා. එතකොට වේගෙන් පාඩම් කරන්න පුළුවන් දැන්. ওই විදියට යනකොට විභාගයට යන කලින් දවසේ නේද? ඔය ඔක්කොම ටික පැයෙන් වගේ බලන්න හැකියාව ගන්න ඕන. මං කියන දේ තේරෙනවද? නේද අර ටික බලාගෙන බලාගෙන යනකොට නිකම් පාඩම් මතකට එනවා කටපට ගාලා ආන්න එතකොට තමයි අපි පාඩම් කරලා කියලා කියන්නේ නැත්තම් මේ විභාගේ දවසට කලින් දවසේ මේ ඔක්කොම පොත් ටික බලන හිතාගෙන ඉන්න එපා දැන් ඉඳලා නේද ඒවා බලලා 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 එදාට වේගෙන් බලාගෙන යන්න හදා ගන්න ඕන පැහැදිලිද හරි තව එකක් කියමු අපි දැන් ඔව් කාලසටහනකට වැඩ කරන එක තව හොඳයි යහපත් වෙනස්කම උදෑසන වැඩ දවල් පාසල් යනවනේ නේද ඒ වෙලාව දැන් කාලසටහන වෙනස් කරගන්න වෙනෝනේ දැන් වෙනද පාසල් යන වෙලාවත් ඔයාලගේ කාලසටහනේ තිබුණනේ දැන් ඒ වෙලාව ගන්න බෑ නේද
දැන් පාසල ඉඳලා ගෙදර ආවට පස්සේ කරන වැඩ අන්න අලුත් විදියකට හදා ගන්න පුළුවන්. හොඳයි ඒ කාලතරහන කතාව හරි දැන් අපි ගණිතයේ වැඩ කොහොමද කරන්නේ ගණිතයේ වැඩ? ඒක පාඩම් කරන්න බෑනේ. ගණිතේ පාඩම් කරන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? ගණිතයේ වැඩ සාරාංශ කිරීම. ගණිතයේ වැඩ සාරාංශ කිරීම. ඒ කියන්නේ පුතේ කෙටි සටහන් ගැසීම. ඕ ඒක හොඳයි පරිසරයට නම් හොඳයි කෙටි සටහන්. නේද? ඔයාලට කෙටි සටහන් ගහන්න එහෙම ඕනේ නැහැ. නේද? එච්චරම උමනාවක් නැහැ ඔයාලට කෙටි සටහන් ගහන්න. ඒවා ලොකු පන්ති වල කරන වැඩනේ. මම කියන්නේ මේ ගණිතයට මොකද්ද අපි කරන්න ඕන? ගණිතයේ වැඩ වලට මොකද? පාඩම් ගණිතේ පොත පෙරලා හිටිය කියලා වැඩක් නැහැනේ. පාඩම් හිටින් නැහැනේ. ඒක ගණන්නේ තියෙන්නේ නේද? දේවල් නැවත සකස් කිරීම. ඔව්. අන්න හරි. මෙතෙන්දි පුතේ පොඩි ගැටලුවක් තියෙනවා ගණිතේ පාඩම් කරන්න බැරි නිසා නේද? අපිට මොකද කරන්න වෙන්නේ? මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. හැම පාඩමකම නේද අවසාන ගණන් ටික දැන් අවසාන දැන් ওই පාඩම් වල හදලා තියෙන ඔයාලා බලන්න ගණිතයේ පොතේ පාඩම් ඔය හදන මේ අවසාන යන අභ්‍යාස తీරණි කරන්න අන්නේ අභ්‍යාස හොඳට බලන්න නේද ටික 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 අමාරු වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට හැම අභ්‍යාස මේ හැම පාඩමකම අවසාන අභ්‍යාස තමයි අමාරුම අභ්‍යාස විදිහට හදලා තියෙන්නේ. එහෙමයි ඒ තියෙන්නේ. එතකොට අන්න අවසාන අභ්‍යාසය කරගෙන යන්න පුළුවන් හැම පාඩමකම. නේද? එක දවසකට වුණා වැය වැඩි කරන්න පුළුවන්. මොකද මේ අවසාන අභ්‍යාසයේ ගොඩාක් වෙලාවට ඒ පාඩමේ තියෙන ඔක්කොම ටික ඇතුළත් වෙන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. නේද? ඒ පාඩමේ තියෙන අමාරුම කොටස. එතකොට එතනින් එහාට ගණන් අපි හදලා වැඩක් නැහැ. නේද? වාර අදාළ නැති ගණන් තියෙනවනේ. ඒවා හදලා වැඩක් නැහැ. අර ඒ අභ්‍යාස ටික නේද? අවසාන අභ්‍යාස ටික කරගෙන යාම. නේද? මෙතෙන්දී අපිට ගණන් වලට පුතේ කරන්න තියෙන එක වැඩේ තමයි ගණන් හදන එක. හැබැයි අර ලේසි මේව නෙවෙයි නේද? අමාරු ගණන් හොය හොය හදනවා. ඒ කියන්නේ පේපර් වලින්ම තමයි ගන්න ඕන. පැහැදිලිද? ඔයාලා ශිෂ්‍යත් විභාග පේපර් වලින්ම තමයි ගන්න ඕන. පේපර් වල තියෙන අලුත් ගණිත ගැටලු, අලුත් ගණිත කොටස් නේද? ඒව නැවත නැවත ඒව හදන්න ඕන. අලුත් ඒවා. තේරුණාද? අලුත් ඒවා හදන්න ඕන. හොඳයි එහෙනම් මෙතන ලියන්න උපද. ඈ අමාරු ඒවා කියලා කියන්න බෑ. අමාරු ඒවා කිව්වහම දැන් 6 වසර 7 වසරේ ගොඩක් අමාරු ඒවා තියෙනවනේ නේද? ඒවා හදලා වැඩක් නැහැනේ ඔයාලට. ඔව්. අලුත් ගණිත ගැටලු සොයා විසඳීම නේද? අලුත් අලුත් ගණිත ගැටලු සොයා විසඳීම. ඔන්න තවත් කරන්න පුළුවන් යහපත් වෙනස්කමක් නේ. හැමදාම එකම ගණිත ගැටලු බල බල ඉන්නේ නැතුව අලුත් ඒවා හොයනවා නේද? පේපර් පෙරලලා පෙරලලා බලන්න ඕනේ. දැන් සමහර විට තමන්ගේ පේපර් කට්ටල අපි කියමු කෙනෙක් ගාව පේපර් කට්ටල හතරක් තියෙනවා කියලා නේද? ඉස්කෝලේදී පේපර් කට්ටලයක් දෙකක් කරනවා, පන්තියක තව එකක් කරනවා, තවත් පන්තියක තව එකක් කරනවා නේද? ඒ විදිහට තමන් ගාව දැන් එකතු වෙලා තියෙනවනේ පේපර් නේ. ඒ එකතු කරපු පේපර් වෙන වෙනම තියෙනවනේ නේද? එක ගොඩේ තියලා හරියන්නේ නැහැ නේද? ඕ වෙන වෙනම එකතු කරගන්නවා. එතකොට ඒවා ඒවයි තියෙන අමාරු. මුලින්ම කරන්න ඕන ඔයාලගේ වැරදි ඒවා නේද? වැරදි ගණිත ගැටලු තියෙනවනේ. ඒව නැවත හදන්න පුළුවන්. වැරදි ඒවා නෙත තමන්ට වැරදුණු දේවල්නේ අපි හදා ගන්න ඕන නේද? හරි ඒව දිහා බලලා වැඩක් නැහැ. වැරදුණු ඒවා තමයි අපි නැවත බලන්න ඕන.
වැරදිච්ච හදන්න ඊට පස්සේ ඒ වැරදිච්ච ඒවයි නැවත වරදින ඒවා හදන්න නේ ඊට පස්සේ අමාරුම කොටස් ටික නැවත හදන්න ඊට පස්සේ අලුත් අලුත් ඒවා හොයලා හදන්න පුළුවන් අන්න ඒක තමයි මේකෙන් අදහස් වෙන්නේ අලුත් ගණිත ගැටලු සොයා විසඳීම හරි ඔව් තව එකක් අපිට ලියන්න පුළුවන් තුන්වෙනි එක නේද ගැලපෙන ලෙස කාලසටහන වෙනස් කිරීම නේ ගැලපෙන ලෙස කාලසටහන වෙනස් කිරීම ඒ සමහරව ඒ වැඩේ කරන්නේ නැහැ අවුරුද්ද මුලදී තමන් බිත්තිය ගහගනිපු කාලසටහනම තමයි තාමත් පාවිච්චි කරන්නේ බෑ ඒක හරියන්නේ නැහැ නේද අපි දැන් ඒ දැන් කොවිඩ් කාලේ අපි ඉස්කෝලේ ගියේ නැහැනේ දැන් එතකොට ඒ කාලසටහන වෙන එකක් දැන් ඒක නේද අයින් කළා දැන් අපි මේ දවස් වලට ගැලපෙන කාලසටහනක් හදාගන්න මේ මාසේ කහමාරට ගැලපෙන කාලසටහන ආයෙන එකක් ලියන්න තුන මොකද්ද ගැලපෙන ලෙස කාලසටහන වෙනස් කිරීම මේ කියන දේවල් ඔයාලා කරන්න ඕන මොකද තාවිතින් කෙනෙකුට ලියන්න පුළුවන් නේ පාඩම් කරන කාලය වැඩි කිරීම නේ පාඩම් කරන කාලය වැඩි කිරීම පරිසරයට මොකද කරන්න පුතේ පරිසරය ඔව් පරිසරය වල පාඩම් කරන්නේ කොහොමද මට කියන්න කෙනෙක් දෙන්නේ කියලා දුන්න පාඩම් නැවත නැවත බැලි බැලීම සහ කියවීම ඔව් පරිසරයට අපි කරන්නේ කියවීම තමයි නේද අර පොතේ තියෙන පාඩම් ඉස්කෝලේදී විශේෂයෙන්ම ඒ පාඩම් ටික නේද කියවගෙන කියවගෙන යනවා තේරුණාද පාන්ති පොත් ඒවත් කියවගෙන යනවා අමතර පොත් තියෙනවා නම් ඒවත් තියෙන අමතකම වෙන දේවල් තමයි අපි නිතරම බලන්න ඕනේ මම කියන්නම් ඔය සමහරවිට අමතක වෙන දේවල් ඔය උපකරණ නේද ඒව අමතක වෙනවා ඒවෙන් කරන වැඩ ඊට පස්සේ ඔයාලට අමතක වෙන එකක් තමයි ගංගා මේ පළාත් නේද ඔන්න ඕවා ගංගා මුහුදට වැටෙන තැන් නේද පළාත් ඊට පස්සේ තව තියෙන්නේ ඔය ශාක වර්ගනේ ආවේනික ශාක ආවේනික සත්තු නේද ඒව තමයි ඔයාලා ගොඩක් වෙලාවට වරද්දන්නේ ආවේනික උරංගයෝ නේද ඒවා වැඩිපුර බලන්න ඕනේ මොකද ඒවා ටිකක් මතක හිටිනව අඩුයි නේ දැන් සර්ලට උනත් ටිකක් අමාරුයි මතක තියාගන්න ඉතින් එතකොට ඔයාලට ටිකක් කොහොමද අමාරුයිනේ ආන්න එනම් ඒවා වැඩිපුර බලන්න ඕනේ නේ ඊට පස්සේ පළාත් ටික දිස්ත්‍රික්ක නේ ඒවට තියෙන පළාතකට තියෙන දිස්ත්‍රික්ක ප්‍රමාණය ගංගා වැව් ඊට පස්සේ රජවරු නේද ඒ ගොඩක් රජවරු ගැන නැහැ රජවරු හදපු වැව් නේ ඔන්න ඔය තමයි වැඩිපුර බලන්න ඕන ඊට පස්සේ ඔය මේ මේ සූර්ය ග්‍රහණය චන්ද්‍ර ග්‍රහණය නේ ඒ ග්‍රහ ලෝක ටික ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඒවත් ඔයාලට අමතක වෙනවා ඔය තමයි ගොඩක්ම අමතක කරන දේවල් ඒවා වැඩිපුර බලන්න ඕන ඉතින් ඒවා නිතර නිතර බලනකොට නිකාම මේ ටික ඔළුවට යනවා නේද वैडीपुर කාලසටහනේ ඒවට වැඩිපුර වෙලාවක් දෙන්න ඕන නේද පරිසරයට එහෙම අද දෙමළ ඉංග්‍රීසි තමයි ගොඩක්ම සමහරුගේ දුර්වල නේද
එතකොට නේද පාස් පේපර්ස් වල පුතේ දෙමළ ඉංග්‍රීසි ආපු ටික වෙනම බැලුවත් හොඳයි නේද මම කොහොමත් ඒ ටික ඔයාලට දෙන්නම් අවසානයේ පාඩම් කරගන්න පාස් පේපර්ස් වල ආපු ටික ඊට පස්සේ ඔය දෙමළ ඉංග්‍රීසි වලටත් අනිවාර්යෙන්ම ඒ ටික බලන්න ඕනේ නේද හරි ඉතින් ඔය ටික කරා නම් අපට ඔන්න අලුත් විදියට නේද විභාගයේ වැඩ ටික කරගන්න පුළුවන් යහපත් වෙනස්කම් ටිකක් නේද ඔන්න මේ අපි කතා කරේ මේ දවස්වල කරන වැඩ කොහොමද අලුත් විදියකට හදාගන්නේ දැන් මීට අමතරව Tamanට කියන දෙයක් තියෙනවා කියන්නේ ඒ කියන්නේ මම දන්නේ නැහැ ඔයාලා මොන වගේ වැඩද කරන්න කියලා නේද ඒ කියන්නේ අලුත් විදියකට කරන්නේ කොහොමද දැන් මම කියපු ඒවත් එක්ක පාඩමේ මාතෘකාව අපට කළ හැකි යහපත් වෙනස්කම් නේද යහපත් වෙනස්කම් සර් අපි තව ලියන්න ඕනද නැහැ තව ලියන්න ඕනේ නැහැ අලුත් දෙයක් තියෙනවා නම් කියන්න බලන්න හරි හොඳයි එහෙනම් ඒක ඒ මාතෘකාව අපි ඉතින් අවසන් කරමු රයිට් දැන් අහගන්නකෝ අපි වෙන පැත්තකට යමු මෙන්න ඊළඟ ප්‍රශ්නේ අපි ප්‍රශ්නේ ලියලාම කතා කරමු නේද පාසලේදී කළ හැකි යහපත් වෙනස්කම් මොනවාද? පාසලේදී මෙතන සමහර විට පුතේ මේ පාසලේ සුන්දරත්වය තබා ගැනීමට කරන්න පුළුවන් දේවල් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් චුට්ටක් ඉන්නහගෙන ඉන්න. එහෙම නැත්නම් ඔයාලගේ පන්ති කාමරයේ නේද ඇතුලේ සුන්දරත්වය වෙනස් කර ගැනීමක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ මේද මේ ශාරීරික යෝග්‍යතාවය නේද ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන් මානසිකව අපට බලපාන දෙයක් වෙන්නත් පුළුවන් නේද මේ හැමදේම දැන් පාසල් වත්ත විතරක් මේ සුද්ධ කරගෙන තිබුණාට වැඩක් නැහැ නේද අපේ හිත ලස්සන නැත්නම් නේද හිත හොඳ නැත්නම් ඒ වගේම එතකොට අපේ ශරීරය හොඳ නැත්නම් නේද සෞඛ්‍ය සම්පන්න නැත්නම් ඒත් වැඩක් නැහැනේ කොච්චර ලස්සනද තිබුණා මේ තුනම අපි තියාගෙන ඉන්න ඕන හරියට. අන්නේ තුනට ඒ පැති තුනෙන් අපි හිතන්න ඕන. නේද? මොකද කරන්නේ? ඔව්. පන්ති කාමරය පිරිසිදු කිරීම. ඔව් නේද? දැසන කරන දේවල්නේ. මම්මි කියන්නේ දැසන ආගමික වතාවත් වලදීම
උදෑසන ආගමික වතාවත් තුළ ඉදිරියීම ඕ ඒ වැඩේ අපි කොහොමත් කරනවනේ නේද ඊට අමතරව ඔයාලා ඉගෙනගත්ත දැන් මේ පරිසරේ පාඩම් වල ඉගෙනගත්ත දේවල් අනුව කරන්න පුළුවන් දැන් අපි කොහොමත් කරන දේවල් නෙවෙයි අලුත් දේවල් ඒකයි මං කිව්වේ යහපත් වෙනස්කම් නිර්මාණ පුවරු වෙලා ඇති නිර්මාණ වෙනස් කිරීම අලුත් නිර්මාණ නිර්මාණ පුවරුවට එක් කිරීම හොඳයි ඒක හොඳයි ලියන්න එහෙනම් අලුත් නිර්මාණ පුවත්පත් අන්නේ කොහොමද වැඩක් නේද? ඒක ගොඩාක් වෙලාවට පරණ දේවල් වලින්ම පිරීලා තියෙනට වඩා හොඳයි සතියකට වතාවක් හරි අලුත් නිර්මාණයක් නේද? බිත්ති පුවත්පතට යවන එක. එතකොට අර තමන්ගේ තියෙන හැකියාව වර්ධනය වෙනෝනේ නේද පුතේ? දැන් තමන්ට කවියක් ලියන්න හැකියාව තියෙනවා නම් ඒක තව තවත් ඒ හැකියාව වැඩි වෙනවා. කතන්දර ගොතන්න හැකියාව තියෙනවා නම් ඒක තවත් වැඩි වෙනවා නේ අය අලුත් අලුත් නිර්මාණ කරනකොට චිත්ත ඇඳීමේ හැකියාව තියෙනවා නම් ඒකත් තව තව වැඩි වෙනවා ඒක හොඳයි ඔව් තව එකක් ඒ වගේ අලුත් විදියට හිතන්න යහපත් වෙනස්කමක් පොත් රාකේ ඇති පොත් පිළිවෙලකට සිරීම ඔව් ඒක කොහොමත් අපි කරන්න ඕන එකක් නේ සිත්පහන් කිරීමේ ක්‍රියාකාරකම් වල යෙදෙන ආ සිත්පහන් කිරීමේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් ඒක අපි අර පාඩම වෙලාවට විතරක් කරලා නැතුව නේද සතියකට එක වතාවක් දවස් දෙකකට සැරයක් නේද පන්ති අපි පාසලේ ඔයාලගේ පන්තිය වෙනම සිත්පහන් කිරීමේ ක්‍රියාකාරකමේ නියැලෙනු ආ ඒක හොඳයි කියන්නේ නා සිත්පහන් කිරීමේ ක්‍රියාකාරකමේ නිරත වී පහන් කිරීමේ ක්‍රියාකාරකම් ඒක අපේ මානසික සුවයට හොඳයි නේද පුතේ? ඔය අපි ඉගෙන ගැනීමේ වැඩ හරියට නිවැරදිව කරන්න නම් අපේ මනසත් හොඳ වෙන්න ඕන. දැන් ඔයාලා කල්පනා කරලා බලන්න තමන්ගේ මනස ගැන දන්නේ තමන්නේ නේ ඒක වෙන කවුරු කාටවත් පේන්නේ නැහැ නේ ඉතින් අපි හොඳින් නේද උදෑසන මොකක් හරි අම්මත් එක්ක හරි රණ්ඩු වෙලා හරි අක්කත් එක්ක හරි නේද ඒ වගේ රණ්ඩු වෙලා ගිහිපු දවසට එහෙම නැත්නම් මොනවා හරි සිත්තැවුලකින් මොකක් හරි හේතුවක් නිසා නේ තමන් දුකටපත් වෙච්ච දවසක ඒ වගේ වෙලාවට අපිට මේ වැඩ හරියට කරන්න බෑ නේද හිත කලබල වුණ දවසක ඒ වැඩ කොහොම කරත් අපේ ගණන් වරදිනවා නේ පරිසරයේ වැඩ පිට හරියට ඇඳ ගන්න බෑ එහෙම වෙනවනේ නේද ඒක ඕනම කෙනෙකුට වෙන දෙයක් ඒක ඔයාලට විතරක් නෙමෙයි ලොකු අයටත් එහෙමයි ලොකු අයට තමයි වැඩිපුර මේක තියෙන්නේ ඔයාලට ඉතර කරදර වෙන්නේ නැහැ නේද ගොඩක් අඩුවෙන් වෙන්නේ එතකොට පුතේ ඒ වගේ වෙලාවක මේ සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ නිරත වුණාම අපේ අර තියෙන දුක හරි නේ තරහ හරි ඒ දේවල් අපට අඩු කරගන්න පුළුවන් ඒක හොඳයි අපේ ඉගෙන ගන්න වැඩවල නේද ඒක පුරුද්දක් විදිහට තියාගත්තොත් මේක පුරුද්දක් විදිහට තියාගත්ත දැන් මේක අර මුලදි තමයි අමාරු නේද මුලදි තින් අපි මානසික මේක කරන්න ඕනේ ඊට පස්සේ ශාරීරික නේද කොහොම ඒක අමාරුයි නමුත් ඒක පුරුදුනාට පස්සේ ඒක නිකාම්ම Tamanට තනියම කරන්න පුළුවන්. ඔව් අවසානයේ මේක හැමෝම එකට කරන්න ඕන දෙයක් නෙවෙයි. තේරුණාද? මේක Tamanට තනියම කරන්නත් පුළුවන්.
බැරි කමක් නැහැ. පුරුදු අය. හොඳයි. තව එකක් කියන්න. ඇයි ඔයාලගේ ශරීරය ගැන හිතන්නේ නැත්තේ මොකද? ශරීර යෝග්‍යතාවයේ මොකද්ද අපි කරන්නේ? සතියට දේවා ව්‍යායාම කරන්න. ඔව් ශරීර සුවතා ක්‍රියාකාරකම් වල නිරත වීම නේද? ශරීර සුවතා ක්‍රියාකාරකම් වල. රයිට් එකක් දෙමු අපි. ශරීර සුවතා ක්‍රියාකාරකම් කිරීම. ශරීර සුවතා ක්‍රියාකාරකම් කිරීම. උපන්දින සැමරුම් ඒකත් හොඳයි නේද? පන්ති පාසලේ කරන්න උපන්දින සැමරුම් නේද? උපන්දින යාළුවන්ගේ උපන්දිනේ දවස හොයාගෙන එදාට ඒ උපන්දින සැමරුමක් ටෑග්ක් දෙනවා සර්ප්‍රයිස් කරන්න පුළුවන් නේද? අන්න ඒ වගේ වැඩත් ඒ හරි හොඳ දේවල් උපන්දින සැමරුම් කිරීම ඒකත් ලියමු අපි.